Hello friends, welcome to Ushan YouTube channel. මේ වීඩියෝ එක කරාම ඔයාලට ගේන්න යන්නේ YouTube Shorts වල සිද්ධ වෙන අලුත්ම අප්ඩේට් එකක් සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් YouTube Short එකක් කියන්නේ ඔයාලා දන්නවා තප්පර 60ට අඩුවෙන් තියෙන ඒ වගේම vertical style එකට record කරන videos තමයි YouTube Shorts විදිහට සලකන්නේ. Then October 15 පස්සේ ඔයාලා upload කර ඔයාලට upload කරන්න පුළුවන් විනාඩි 3 වෙනකම් up to 3 minutes වෙනකම් videos vertical style එකට මේවා සලකන්නේ October 15 පස්සේ YouTube shorts විදියට මේවා longer shorts විදියට සලකන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න October 15ට කලින් ඔයාලා upload කරන මේ style එකේ videos ඒ කියන්නේ iska o vertical style එකට විනාඩි 3ට අඩුවෙන් record කරන videos YouTube shorts විතර සලකන්නේ. October 15න් පස්සේ ඔයාලා record කරන විනාඩි 3ට අඩුවෙන් record කරන vertical style ලෝ square shape videos සලකන්නේ YouTube shorts විදියට. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද නැත්තම් ඔයාලා බලයි කෝ මේ දේ සිද්ධ වුණේ නෑනේ කියලා. ඒ වගේම කියන්න ඕනේ තව දෙයක් තමයි අර කලින් තිබ්බ තප්පර 60 YouTube Shorts එක. තප්පර 60ට අඩුවෙන් record කරන YouTube Shorts ඒ විදිහටම තියෙනවා. එතන වෙනසක් වෙන්නේ ඒ shorts වලට ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. අර වෙනසකට තියෙන්නේ duration එක පොඩ්ඩක් නෙවෙයි 3 ගුණයක් විතරම. ඔයාලට තව වැඩිපුර record එකක් දාන්න පුළුවන් shorts වලට. ඊළඟට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් monetize කියන තැනේදී මේ මොකද්ද මෙතන shorts කලින් තිබ්බ ස්ටයිල් එකට මේ කියන්නේ අර 10 million views within 3 month period ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්ද මොකක්ද මේ දේ ඒ කියන්නේ monetization ගත්තාම මේ විනාඩි 3 shorts upload කරන ස්ටයිල් එකට කරොත් ඒක කොහොමද වෙන්නේ ඒ වගේම ඔයාලා income එකක් generate කරනවා නම් එතනදී advertisement ඒ කියන්නේ Google Ads හරහා earning කරන්න පුළුවන්ද මොකක්ද එතනදී වෙන්නේ මෙහෙමයි විනාඩි 3ට අඩුවෙන් record කරන YouTube Shorts වැඩ කරන්නේ අර තප්පර 60ට අඩුවෙන් record කරපු YouTube Shorts විදියටම තමයි. ඒ කියන්නේ එතනදී අර advertisement play වෙන, ඒ කියන්නේ shorts ads plays මේ play වෙන විදියටම තමයි අර longer shorts වලට වැඩ කරන්නේ. එතන වෙනසක් වෙන්නේ ඒ වගේම අර ඔයාලා monetize කර apply කරනකොට ඔයාලගේ අර threshold level එකක් තියෙනවනේ. එතනදී අර කලින් විදියටම 10 million views within 3 month period කියන එක ඒ විදිහටම වැඩ කරනවා. ඒ කියන්නේ ඒක apply කරන්න පුළුවන් අර විනාඩි 3ට අඩුවෙන් record කරන longer shorts වලටත් ඒ method එක ඒ විදිහටම valid වෙනවා කියලා YouTube එකෙන් කියලා තියෙනවා. ඊළඟට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් upload method එක. කොහොමද මේක upload කරන්නේ? දැන් YouTube shorts upload කරනකොට mobile phone එකේ ඔයාලට පුළුවන් අර plus icon එක button එකට click කරලා පස්සේ shorts upload කරන විදිහට ඒක upload කරන්න කෙලින්. හැබැයි දැන් මේ විනාඩි 3ට අඩුවේ record කරන longer shorts කොහමද upload කරන්නේ? ඒක දැන් අර shorts cam එකෙන්ම record කරන්න පුළුවන්ද බැරිද වගේ ප්‍රශ්න තියෙන පුළුවන්. මෙහෙමයි තාම බෑ. ඒ කියන්නේ ඔයාලට බෑ අර mobile phone එකේ තියෙන short cam එක use කරලා shorts record කරන්න බෑ විනාඩි 3 ඒ කියන්නේ විනාඩි තප්පර 60ට වඩා record එක දාන්න බෑ. ඒකෙදී ඔයාලට පුළුවන් මේ upload එක කරන්න October 15න් පස්සේ මෙහෙම කරන්න පුළුවන්. එක YouTube Studio එකේ true upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube mobile app එක true upload කරන්න පුළුවන්. ඒ style වලට ඔයාලා upload කරන්න පුළුවන් normal විදියට upload කරන්න. ඊට පස්සේ ඒක automatically October 15න් පස්සේනේ upload කරන්නේ. ඒකකොට කොහොමත් ඒක longer short එකක් විදියට appear වෙන්න පටන් ගනී. ඊළඟට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් කොහොමද මේ විනාඩි 3ට අඩුවෙන් record කරන longer shorts වලට music use කරන්නේ? මොකද තප්පර 60ට අඩුවෙන් record කරන YouTube shorts වලට shorts audio library එක යටතේ ඔයාලට music select කරන්න පුළුවන්. හරිද? හැබැයි දැන් කොහොමද මේ longer shorts වලට වැඩ කරන්නේ? එතනදි මෙහෙමයි. එතනදි කිව්වොත් ඔයාලට අර කලින් විදියටම තප්පර 60ට අඩු shorts වලට අර method එක use කරන්න පුළුවන් shorts library එකේ. විනාඩි 3කටත් ඔයා ගත්තොත් ඔයාලට පුළුවන් YouTube audio library එකේ තියෙන ඒ music library එකෙන් music use කරලා edit කරනකොට එතනදී හදාගන්න. හරිද? ඒ වගේම ඔයාලට මොකක් හරි valid music license එකක් තියෙන තැනකින් ඔයා music use කරනවා නම්
අපි හිතමු epidemic sound හරි එන්නට relevant හරි ඔයාලට පුළුවන් AVM music කරා එතනදී license එක තියෙනවා ඒවා use කරන්න හැබැයි හදිස්සියවත් ඔයාගේ music එකට මොකක් හරි content ID claim එකක් හරි එමු නැත්නම් ඊට වඩා එහා ගිය ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි ඔයාගේ short එක block වෙනවා හරිද ඒකට ඔයාගේ short එක recommend වෙන්නේ නැහැ ඒ වගේම ඔයාට earn කරන්න වෙන්නේත් නැහැ ඒ short එක හරහා ඉතින් ඒක නිසා ඒක හොඳටම මතක තියාගන්න හදිසි content ID claim එකක් આવොත් ඒ කියන්නේ copyright claim එකක් આવොත් ඔයාගේ short එකට කොහෙන් හරි ඔයාට පුළුවන් YouTube studio එකට ගිහින් මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ කියන්නේ ඔයාට පුළුවන් song එක erase කරලා දාන්න එහෙම නැත්නම් YouTube audio library එකේ තියෙන music එකක් use කරලා ඒ music එක replace කරලා දාන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට තියෙනවා නම් valid license එකක් invert element හරි මොකක් හරි තැනකින් ගත්ත license එකක් dispute එක use කරලා ඔයාට පුළුවන් ඒ content ID claim එක remove කරලා දාන්න. ඒ වගේම තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් shorts ගත්තාම තප්පර 60ට අඩුවෙන් තියෙන shorts ගත්තාම ඒව ඇත්තටම අපිට දැන් ඒකේ තියෙනවා tools තියෙනවා. අපිට tool පුළුවන් trim කරන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් music add කරන්න පුළුවන් text add කරන්න පුළුවන් ගොඩාක් features තියෙනවා tools විදියට මේ තප්පර 60ට අඩුවෙන් තියෙන කලින් තිබ්බ shorts වලට ගොඩක් tools තියෙනවා හැබැයි විනාඩි 3 වෙනකන් දැන් up to 3 minutes වෙනකන් වැඩි කරපු longer shorts වලට මේ tools available ද කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ සම්බන්ධව ඒක මෙහෙමයි දැන් ඔක්තෝබර් 15න් පස්සේ මේ longer shorts අපිට upload කරන්න පුළුවන් ඊට පස්සේ යාලා කියනවා ඉදිරි ඊට පස්සේ ඉදිරි මාස 3 ඇතුළත එයාලා මේ tools introduce කරන්න ගන්නවා longer shorts වලට ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ longer shorts වලටත් අර කලින් තප්පර 60 වෙනකන් හදපු shorts වලට apply කරපු tools ටික ඒ විදිහටම ඔයාලට දෙනවා කියලා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ මේ shorts සම්බන්ධව ආපු අලුත් update එක සම්බන්ධව. ඉතින් ඔයාලා try කරන්න මේ methods. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ කියන්නේ මෙහෙමයි දැන් විනාඩි 3ට අඩුවෙන් record කරන short video. ඒ කියන්නේ vertical style videos. සහ longer videos ගත්තාම දැන් මෙතනදී ad revenue ගත්තාම මට හොඳට තේරෙනවා දැන් අපි විනාඩි 3 වෙනකන් හදලා longer videos වල ad revenue එක වැඩි. විනාඩි 3ට අඩුවෙන් record කරන short longer shorts ගත්තාම අනිවාර්යෙන් definitely ad revenue එක අඩුයි. අතනදී වැඩිනේ long මේ මේ අපි record කරන විදිය අනුව longer style එකට. හැබැයි තව පැත්තකින් මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ shorts අනිවාර්යෙන්ම අර short feed එකෙන් recommend වෙන්නේ يعني short feed එකෙන් තමයි mostly මේක audience එකට යන්න බලන්නේ. longer videos එහෙම ලේසියෙන් යනව අඩුයි. එක්ක YouTube so search style එකට යන්න ඕනේ traffic source එක. එහෙම නැත්නම් browse features යන්න පුළුවන්. එහෙම නැත්නම් suggested videos මේ ආකාරයේ විවිධාකාරයේ method වලින් තමයි ඒක views එකතු වෙනවනම් එකතු වෙන්නේ. හැබැයි දැන් longer short එක ගත්තොත් මේක short feed එකට add වෙන නිසා එතනින් අර වැඩි view count එකකට සහ වැඩි audience එකකට ගිහින් ඔයාගේ channel එක draw වීමේ හැකියාව වැඩි. හැබැයි අර longer video එකක් create කරන effort එකම දාන්න වෙන නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සහ ad revenue එක ගත්තාම අඩු ගතියක් තියෙනවා. මොකද shorts වලට හම් වෙන ad revenue එක අඩු නිසා. හැබැයි ඉදිරියේදී අනිවාර්යෙන් වෙයි කියලා හිතනවා shorts videos වලටත් හොඳ ad revenue එකක් බලා ගන්න පුළුවන් කියලා. මොකද ඉස්සර ඉඳන් ගත්තාම දැන් ඔයාලට උනා බලා ගන්න පුළුවන් ඔයාලා short channel එකක් කරනනම් එහෙම නැත්නම් shorts වැඩිපුර දාන channel එකක් නම් ad revenue එක කාලෙත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 1000 views වලට ගෙවන මුදල. ඉතින් ඒ ගැනත් අපි හිතමු වැඩි වෙයි කියලා බලන්න apply කරලා ඔක්තෝබර් 15න් පස්සේ මේ style එකේ videos දාලා අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් video කොහොඳ අනිවාර්යෙන් like කරන්න share කරන්න comment කරන්න බොහොම ස්තුතියි මගේ ඩට් එක 1 3 8